රට එක හමාරකට පමණ පෙර අර්ථපල් ගොවිය වෙනුවෙන් කතා කරන්නේ කියලා මාව හමු වන්නට ආවා විපක්ෂනායක කාර්යාලය. ඒ අය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හනක් නැගුව පමණක් නෙමෙයි. මම ඒ අයගේ යෝජනාව අතට අරගෙන මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළු කරලා කිලෝ 50 පොහොර මිටිය රුපියල් 5000ට ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම කැප වෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ අනුර කුමාර දිසානායක කියන්නේ ඕවා කරන්න බෑ. හැබැයි සල්ලි තියෙනවා. කෝටිපතියන්ට බදු සහන දෙන්න. මම එකක් අහන්නම් ඔබ සිළු දෙනාගේ. සජිත් ප්‍රේමදාස කවදාවත් රට බංකොලොත් කරපු රාජපක්ෂල වෙනුවෙන් කුලියට කැහැලා තිබෙනවා. පෝස්ටර් අලවලා තියෙනවද? දළදා මාලිගාව ඉදිරිපිට ගිහිල්ලා කිවිසුම් වලට අස්සම් කරලා තියෙනවද? නමුත් ජනතා විමුක්ති පෙරමුණේක කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒ අය පෙන්වන්න හදනවා කවදාවත් ආණ්ඩුවල හිටියේ නැහැයි කියලා. කෘෂිකර්ම වාරිමාර්ග ඇමතිකම කරේ නැද්ද? දීවර ඇමතිකම් ගත්තේ නැද්ද? තවත් රාජ්‍ය ඇමතිකම් ගත්තේ නැද්ද? නියෝජ්‍ය ඇමතිකම් ගත්තේ නැද්ද? මම ඔබට කියන්න කැමතියි 21 වෙනිදා මේ රටේ පොදු ජනතාව අපිට මේ වටිනා වරම ලබා දෙනකොට ලොකුම කැපකිරීම කරන්නේ රටේ ජනාධිපති හැටියට සජිත් ප්‍රේමදාසයි. මම කැපකිරීම කළා පෙන්වන්න. මම පඩි නඩි දීමනා ගන්න ජනාධිපතිවරයෙක් වෙන්නේ නැහැ. මගේ සේවාව මගේ මාතෘභූමියට මම ලබා දෙන්නේ කිසිම වේතනයක් ගන්න නැතුව. මම වතුරු ගුරක්වත් ගන්න යන්නේ නැහැ. කෑම එකක්වත් ගන්න යන්නේ නැහැ. රටේ ජනතාවගේ බදු මුදල් වලින් මම ස්වේච්ඡා ජනාධිපතිවරයෙක් හැටියට කටයුතු කරනවා. ජනතා විමුක්ති පෙරමුණට අද රූප වාහිනිය රැල්ල විතරයි තියෙන්නේ. එතනින් එහා මොකුත් නැහැ. දෙවනිදා අනුර කුමාර ආව වැලිමඩට උද්‍යාන්සේ වාර්තාවේ තියෙනවා 3200යි රැස්වීම හිටිය කියලා. උන් Facebook එකේ දානවා පින්තූරයක් 25000ක් හිටපු විදිහට. මෙන්න මේ වගේ බොරු කරලා තමයි මේ රටේ ජනතාව මුලා කරන්නේ මිත්‍රවරුනි. ඔබතුමාලා දැකලා ඇති ඔය ෆයිල් පෙන්නනවා. ෆයිල් වල ගණදෙනු කියනවා. ෆයිල් වල හොරාගේ නම කියනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ ලොබියෙන් එළියට ඇවිල්ලා ඒ හොරුත් එක්ක එයාගේ ගණදෙනුව කතා කරලා ඒ ෆයිල් එක තියෙනවා ඊළඟ ඡන්දෙට ගන්න. ඔයාලා දැකලා තියෙනවද ඔය පෙන්නන ෆයිල් වල එක ෆයිල් එකක් අල්ලස් දෙපාර්තමේන්තුවට පොලිසියට බාරා දීලා තියෙනවද? නෑ මිත්‍රෝනි, අනුර කුමාර කියන්නේ හොරුන්ගේ හොරාගන හොරේ. එයාලා මොකද්ද කරන්න යන්නේ කියන එක එයාලට ඡන්ද දෙන්න හදන අයවත් දන්නේ නෑ. බලය ලබා ගැනීම වෙනුවෙන් යට ගේම් එකක් ප්ලේ කරනවා. ඔය ඉන්න හරිනි නෝනලා ඔවා දන්නේ නැහැ. ඉන්න ජේවිපීට උදව් කරන ඔය ව්‍යාපාරිකයෝ 3-4 දෙනා ඒවා දන්නේ නැහැ. හොඳට මතක තියාගන්න, ජේවිපීක මිනි මරන්න ගද්දි ඔය අද ජේවිපීකට වක්‍රව උදව් කරන අයට ඒ ෂොට් එක හම්බෙනවා. අපිව නිකන් පල්ලෙහාට වැටලා වගේ හිටියා පහුගියා. සති 4-5 හැම එක්කෙනාම කිව්වේ මාලිමා මාලිමා. දැන් ඒ මාලිමා මාලිමා කියපු කට්ටිය ඔක්කොම ටෙලිෆෝන් ටෙලිෆෝන් කියනවා. සජිත් සජිත් කියනවා. තව දවස් 10ක මුළු රටම සජිත් 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 කියන්න පටන් ගන්නවා.